අඩුවදෑම් ලාබින් සඳහා නොමිලේ සහ ලබා දීමට රජයේ මේ වන විට පියවරගෙන තිබෙනවා. දීපප්‍යාප්තව එම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන අතර හාලියල, හපුතලේ, හම්බන්තොට ඇතුළු ස්ථාන කිහිපයක ලබා දුන් සහල්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලු මතුවුණා. බදුල දිස්ත්‍රික්කයේ සහල් බෙදාදීමේ වැඩසටහනේදී ඇති වූ ගැටලු සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළ බව දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. එම දිස්ත්‍රික්කයේ පවුල් 191,536ක් මෙම වැඩසටහන සඳහා සුදුසුකම් ලබා ඇති අතර පවුල් 137කට සහල් ලබා දීම අවසන් කර ඇති බව එහි සඳහන්. බෙදාදුන් සහල් මලු 11ක ගුණාත්මක බව පිළිබඳ ගැටලු සම්බන්ධයෙන් වාර්තා වූ බව දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කරනවා. හාලියල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ප්‍රතිලාභීන් 7 දෙනෙකු වෙත ලබා දුන් සහල් ඇසුරුම්වල කල් ඉක්ුත් වීමේ දිනය වෙනස් කර ඇති අතර එම සහල් මලු තෙතමනේ සහිත බවට හෙළිව තිබෙනවා. එමෙන්ම හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ප්‍රතිලාභීන් 4 දෙනෙකු සඳහා ලබා දුන් සහල් දුර්ගන්ධ හැමීම, ඇලෙන සුළු බව, සහල් දිරා තිබීම, ඇසුරුම් වල කල්ලිකුත් වන දින වෙනස් කිරීම ඇතුළු ගැටලු හඳුනාගෙන තිබෙනවා. සහල් සැපියම් කරුට ප්‍රමාණවත් තොග ලබා දීමට නොහැකි වීමෙන් ඔහු සතුව තිබූ පැරණි තොග දින වෙනස් කර ලබා දී ඇති බවටයි මෙම සිද්ධීන් සම්බන්ධයෙන් කළ පරීක්ෂණවලදී හෙළිව තිබෙන්නේ. කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ කළ පරීක්ෂාවලදී ඒවා පරිභෝජනයට සුදුසු තත්ත්වයේ පවතින බවට අනාවරණය වී ඇති බවයි බදුල දිස්ත්‍රික් ලේකම්වරයා නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ. කෙසේ වෙතත් මෙම ගැටලු ඇති වූ ස්ථානවල ජනතාවට නව සහල් මලු ලබා දීමට කටයුතු කළ බව ප්‍රජා කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ ජෙනරාල් කීර්ති තෙන්නකෝන් මහතා පවසනවා. මේ වෙනකොට හාල් මලු 11ක ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඒ හාල් මලු 11ට හාල් මලු 11ක් දීලා තියෙනවා. මේ පිළිබඳව වාර්තා බල වුණාට පස්සේ බදුල දිස්ත්‍රික්කයේ පමණක් නැවතත් සිදුවීම් 2-3ක් වාර්තා වෙලා තියෙනවා. ඒ පිළිබඳවත් විමර්ශන සිදු කරමින් තියෙනවා. බදුල්ලේ මේ විමර්ශන කටයුතු අවසන් වෙන තාක්කල් භාණ්ඩාගාරයෙන් ඒ සැපයුම්කරුවන්ට ප්‍රශ්නගත බැඳුම් කර සපයම්කරුවන්ට මුදල් ලබා දීම සිද්ධ කරන්නේ නැහැ. හාල් මලු වල නිෂ්පාදිත දිනය සහ කල් ඉක්ුත් වීමේ දිනය ප්‍රදර්ශනය කිරීම අනිවාර්යයි. ඒක අවශ්‍යතාවයක්. හැබැයි මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අතිවිශාල බෑග් ප්‍රමාණයක් අවශ්‍ය වෙලා තියෙනවා. ඒ බෑග් ප්‍රමාණය සපයා ගන්න බැරුව මීට කලින් මුද්‍රණය කරපු බෑග් වල බහලපු හාල් පාර්භෝගිකයන්ට යවලා තියෙනවා. ඒ සියලුම බෑග් ඒ වගේ තිබ්බ හාල් හොඳ වුණත් නැවත මේ බෑග් එකතු කරලා ඒවා ඒ සැපයම්කරුවන් වෙත යවලා තියෙනවා. යනු ඉතාමත්ම පැහැදිලි මේ ආහාර සඳහා අඩුවදාබ්ලාබී වෙත ලබලා දීලා තියෙන හාල්වල ප්‍රමිතිය පිළිබඳව සමස්තයක් විදිහට ගත්තම කිසිදු ප්‍රශ්නයක් නැහැ. ඔබ හොඳටම දන්නවා මේ සියලුම හාල් ලංකාවේ නිෂ්පාදිත හාල් සහ මේ වගේ 99%ක්ම මේ කන්නේ අස්වැන්න මත පදනම් කරගෙන එහින් කොටා ගන්නා ලද හාල්. දිස්ත්‍රික්ක 3ක මේ ප්‍රශ්නය ඇවිල්ලා තියෙනවා. ඒ දිස්ත්‍රික්ක 3ේම මේ පිළිබඳව රාජ්‍ය පරිපාලන සහ සුදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් දාලා විමර්ශනයක් කටයුත්තක් සිද්ධ කරලා බෙතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලැබී පවුල් 70,000කට නොමිලේ සහල් ලබා දීම සිදු කෙරෙමින් පවතිනවා. ඉන් 65%කට මෙවන විටත් සහල් බෙදා දී අවසන් බවයි පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක මහතා සඳහන් කළේ. මෙම සතිය අවසන් වන විට සෙසු ප්‍රතිලාභීන්ටද සහල් ලබා දීම සිදු කරන බවයි දිස්ත්‍රික් ලේකම්වරයා පවසන්නේ. ලාභීන්ට හාල් ලබා දීමේ වැඩසටහනට අපේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවුල් 70,000කට ආසන් සංඛ්‍යාවක් තෝරගෙන තියෙනවා. එතකොට මේ සංඛ්‍යාවෙන් මෙවන විට 65%කට ආසන්න ප්‍රමාණයකට අපි හාල් ලබා දීලා අවසන් කරලා තියෙන්නේ. හාල් ලබා දීම සඳහා ඇත්තටම අපි තෝරගෙන තියෙන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කුඩා පරිමාණ හාල් මොල් නිෂ්පාදකයන්ගේ පමණයි. එතකොට ඒගොල්ලන්ට අවස්ථාවක් ලබා දෙන්න තමයි ඇත්තටම අපි කුඩා මොල් හිමියන් තෝරගෙන තියෙන්නේ. ඉතින් අපි මේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පමණක් නෙවෙයි මේ මොල් වලින් ලබා ගන්නා සහල් ලබ වෙනත් දිස්ත්‍රික්ක තවත් 4කට. කෑගල්ල, ගම්පහ, පුත්තලම සහ කුරුණෑගල කියන දිස්ත්‍රික්ක 4 දිසාපතිවරුන්ටත් සම්බන්ධ කරගෙන මේ කුඩා මොල් වලින් හාල් එම දිස්ත්‍රික්ක වලටත් යැවීමට දැනට කටයුතු කරලා තියෙනවා.